රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ පුළුවන් ශ්‍රී ලංකා කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 27 වෙනි පිටුවට යන. මම හිතන්නේ සමස්ත ජනතාවට අවබෝධ කරලා දෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ මොකද්ද කියන කාරණේ. කිරි නැති හින්දා රට කිරි දීලා ප්‍රකාශ කරන්නේ අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් තවමත් රටතුල නිෂ්පාදනය කරන්නේ 135ක් පමණයි. කිරි අස්වැන්න නැති නිසා මිල්කෝ සමාගමේ නවීන යන්ත්‍රාගාර බොහොමයක් ක්‍රියාත්මක වන්නේ අවුරුද්දේ කෙටි කාලයකට පමණයි. මේ නිසා කිරි ආනයන සඳහා වසරකට ඩොලර් මිලියන 282ක් පිටරට ඇදී යනවා කියලා තමයි මේක පටන් ගන්න. ඇත්තම කියනවා නම් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙවලා තියෙනවා මේ පිටුව ඇතුළත් කරන්න. මොකද 2015 තමයි මේ අරමුණින් කිරි ගවයන් ලංකාවට ආනයනය කළේ. එතකොට එහිදී කිරි ගවයන් 5000ක් ලංකාවට ගෙනවා. මේ කිරි ගවයන් 5000න් වැඩි ප්‍රමාණයක් මිය ගියා විවිධාකාර ලිල රෝග හැදිලා. කිරි ගවයන් ගෙනීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ගෙනිච්චේ අමාත්‍යවරයා වෙච්ච පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. අර බිගනකාධිපතිතුමා කිව්වා වගේ අමාත්‍යවරයාගේ වගකීම තමයි ඒ කාර්යභාරයන් හරියට ඉටු කිරීම. එසේ තිබෙද්දී 2018 මැයි 8 වෙනිදා කිරි ගවයන් තවත් 5000ක් ගෙනීම සඳහා ඩොලර් මිලියන 11.09 වෙලා රූරල් එක්ස්පෝර්ට් කියන ආයතනයට ගෙවුවා. මේ දක්වා බලපෙටියක්වත් ගෙනහලා නැහැ. දැන් ඒ පී හැරිසන් ඇමතිවරයා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටීම් එකේ. එපමණක් නෙමෙයි. මේ කිරි නැති හන්දා රට කිරි දීලා සංකල්පය ගෙනියන්න ගාමිණී විජිත් මුනිසොයිස මහත්තයාත් ඉන්නවා ඒ ටීම් එකේ. පී හැරිසන් මහත්තයාගෙන් පස්සේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ඇමතිවරයා වුණේ ගාමිණී විජිත් මුනිසොයිස. මේ කිරි ගවයන් ගෙන කාලය තුලදී එක් අවස්ථාවකදී ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ නිල බැංකු ගිණුමට රුපියල් 98 ලක්ෂයක් බැර වෙනවා පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවෙන්. ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවාන් පස්සේ GWW සොයිසා කියන පුද්ගලයා තමයි ඒක දාලා තියෙන්නේ. කිරි ගවය ලංකාවට ආනයනය කිරීමේ ව්‍යාපෘතිය අරමුණ වුණේ අලුත් ව්‍යවසායකයන්ට කිරි ගව කර්මාන්තේ පටන් ගන්න. සොයිස මහත්තයා කිරි ගවය 50ක් ගන්නවා ඒ ව්‍යාපෘතිය යටතේ. මේ කිරි ගවය ගේන්න රුපියල් 5,27,000ක් ශ්‍රී ලංකා රජයට වැය වෙන සහනාධාරයක් විදිහට දෙනවා 2,00,000. එතකොට සොයිස මහත්තයා රුපියල් 2,00,000 ගානේ හරක් 50ක් ගන්නවා සහනාධාරය ගන්නවා 3,27,000 ගානේ 50. දැන් ඒ සොයිස මහත්තයත් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටීම් එකේ. ඒක නිසා අර විගණකාධිපතිවරුම විසර කරපු වැඳුම් කර වංචාවට වගකීම දුන රනිල් වික්‍රමසිංහ මහත්තයයි කිරි ගවයන්ගේ වංචාවට අදාළ සොයිස මහත්තයයි හැරිසන් මහත්තයයි තුන් දෙනාම ඉන්න ටීම් එකක් තමයි මේ ඉන්නේ. හොඳම ටීම් එකේ ඉන්නේ ඒකෝ කියලා කියන්නේ. හොඳම ටීම් එකක් බා අපි පිළිගන්නවා. මොකද රටේ ඉතිරි ටිකක් ඉවර කරන්න පුළුවන් ඒ ටීම්. ෆොක්ස්කන් ව්‍යාපෘතිය ගැන එක වචනයක් මේකේ නැහැ. අඩු වශයෙන් තමුන් කරන්න ගිහිල්ලා ඉවරලා අතරමඟ නවත්තපු ව්‍යාපෘතිය හෝ කරලා ඉවර කරන්න එපා එහෙම. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි අනිත් ඒවාත් බැලුවා. මේකේ කතා කරන්න කිසිම දෙයක් නැහැ. මේ ටීම් එක පිළිලා මේ දක්වා මේ රට කාබාසිනිය කරපු ටීම් එකම තමයි. ඒකට හොඳම උදාහරණය තමයි පිටු අංක 27 තියෙන කිරි නැති හන්දා රට කීට දීලා තියෙන ප්‍රතිපත්තිය. ඉතින්